හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් අදමා ගොලන් ටරගෙනාවේ ෆෝස හොරයිසන් 3 ගේම් එකේ ගේම් ප්ලේ එකක්. ඉතින් ඔන්න අලුතෙම ගත්ත කාරයක් තියෙන, ඉතින් අපි බලමු මේකෙන් කොහොමද කියලා. පොඩ්ඩක් වටේ නරඹන්න තමයි යන්න හදන්නේ, සීට් නරඹන්න. ඉතින් පොඩ්ඩක් අපි ගිහිල්ලා බලමු මොකද්ද මේකේ තත්ති කියලා. අවුඩි R8 එකක් තමයි තියෙන්නේ. ඉස්සෙල්ලා යන්න හදන්නේ. ඉතින් යම් හිමින් යන්න ඕන. දෙවන්දරම අප්ප ගන්න බෑ. ඉතින් මේ කරන සිස්ටම් රික්වයර්මන්ට්ස් මම මුලින්ම කියන්නම්. i7 ප්‍රොසෙසරයක්, 4GB VGA-ක් පොඩ්ඩක් ඉතින් ගොඩක් ඕන. ඉතින් සාමාන්‍ය හොඳ කම්පියුටර් එකේ තමයි මේක ප්ලේ කරන්න පුළුවන්. පට්ටම ග්‍රැෆික් තියනයි කියන වචනත් නෑ මේකට නම්. ඉතින් මේක ඉන්ස්ටෝල් කරගන්න චුට්ටක් අමාරුයි. ඔන්ලයින් විදියට තියන්නේ, ඉන්ටර්නෙට් පොඩ්ඩක් ඕන. ඉතින් ඒකින්ද අපි බලමු මේකේ. මං ඉස්සරහට ගේම් ප්ලේ අරන් එන්නම්. ඉතින් වැඩිය කතා නැතුව ඔන්නට ගේම් ප්ලේයක් අරන් එන්නම්. මටත් මම මේ පළවෙනි පාර තමයි මේක පොඩ්ඩක් ඇවිදින්න යන්නේ දුරට. පොඩ්ඩක් අපි ගිහිල්ලා බලමු. වාහනේ නම් සුපිරි. ඉතින් මේ දවස්වල මම පොඩ්ඩක් මේ ගේම් එකේ සල්ලි ටිකක් එකතු කර ගන්න ඕන. සුපිරි වාහනයක් තියෙනවා, ඒක ගන්න. ඒකේ වීඩියෝ එකක් අර ගන්න, ඒක වාහනේ ගන්න යනකොටම වීඩියෝ එක අරන් එන්න. බුගාටියක් තමයි ගන්න හිතන් ඉන්නේ. ඉතින් ඕ වැදුනා. වාව් සුපිරියේ. ඉතින් අපිට මේකේ පාර යන කෙනෙක් අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිත් එක්ක වස්සෙන් එනවා. යාට ළඟට ගිහිල්ලා හෝන් එකක් ගැහුවාම ඉතින් මම කවුරු හරි හොඳ වාහනයක් කතා කරගන්න පොඩ්ඩක්. ඕෆ් රෝඩ් පැත්තෙන් පොඩ්ඩක් යමුද. ඉතින් මේකේ වාහනේ වයිපර් එහෙම වැඩ කරනවා. එතකොට තා තියන්නේ විශේෂ දේවල් වලට. හැබැයි නයිට්‍රොක්ස් නම් මම තාම දැක්කේ නෑ වාහන වල. අනිත් කාර් ගේම් වල තියෙනවා, මේක නම් මම තාම නෑ. මේකේ විශේෂත්වයක් තියෙනවා. ඉතින් ගොඩක් කාර් සාමාන්‍ය කියන්නේ ෆ්‍රී වගේ තමයි තියෙන්නේ. ගන්න පුළුවන්, එහෙම අරගෙන පදින්න පුළුවන්. ලොකු මුදලක් ගෙවන්න ඕනේ නෑ. මේක පොඩ්ඩක් සල්ලි හොයාගන්න අමාරුයි. අමාරු කියන්නේ රේස් තියෙනවා. ඉතින් ඒව කාම 2000 ගණක් වගේ තමයි හම්බ වෙන්නේ එක රේස් එකකින්. වාව් පට්ට කාර් එකක්. සුපිරි. නියමයට ගත්ත එක. ඉතින් මේ කාන්තාරයේ ප්‍රදේශය වෙනම තියෙනවා, කැලේ ප්‍රදේශය වෙනම තියෙනවා. ඉතින් අපි ඒ පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. දවල් රෑ වෙනෝ හිමේ වෙනම තියෙනවා. ඉතින් ඒ මිෂන් වලට මම තාම ගිනේ මං වීඩියෝස් වල දැක්ක විතරයි. ඉතින් මේ තාම ගේම් එක දාගත්ත විතරයි. දාගෙන ටිකක් ප්ලේ කරා. ඉතින් මේ වැඩි වුණාට මේකේ දුර යන්න හම්බුන්නේ නැහැ. මේ ඉතින් ෆස්ට් ටයිම් තමයි ගොඩක් දුරට යන්නේ. මේ ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එන්න ඕන හින්දා, ඉතින් ලස්සන ප්‍රදේශ තියෙන හින්දා මම ඒක තියාගත්තේම අර පළවෙනි පාරටම යනකොට පොඩ්ඩක් අර හිතර දැනනවා. ඉතින් ඒක හින්දා කලින් ගිහලා තිබ්බහම වැඩක් නැහැ. ඉතින් අර ඒ ෆීලින් එක ඔයගොල්ලන්ට ගේන්න අමාරුයිනේ. ඉතින් අම් මැප් එක පොඩ්ඩක් බලමු. මට ඉච්චර පාරවල් නම් හුරු නෑ. අපි යම් මේ පැත්තට. හරි. යම් ඕ හරි. හැරනවා. මේක ඉතින් වාහන ගොඩාක් තියෙනවා කියන්න බැරි ප්‍රමාණයක් තියෙනවා ඉතින් ෂොප් එකේ. මං ඒවා වීඩියෝස් අරන් ඉන්නම්. සාමාන්‍යයෙන් හොඳ හොඳ වාහන වල ටිකේ සල්ලි දීලා ඉස්සල් ගේම් එක පොඩ්ඩක් ප්ලේ කරන්න ඕනේ වාහන ගන්න. ඉතින් ඒ වාහන වල කොහොමද කන්ට්‍රෝල් කොහොමද ඒ විස්තර ටික ඉස්සරහට ගේම් ප්ලේ වලින් අරන් එන්න. ඉතින් මේකේ අලුත් ගේම් එක ඇවිල්ලා තියෙනවා 4 එක, මේ 3 එක. ඉතින් ඒකේ වීඩියෝස් මේක ඉවරලා අරන් එන්න බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට.
ඉතින් මේකේ තමන්ටමගේ කරුවයක් හදාගන්න තියෙන ඉතින් එහෙම වගේ පොඩි ස්ටෝරි ඇත්තම යන්නේ මේ ගේම් එක මට කියන්න තේරෙන කාර් ගේම් වලින් මන් දැකපු මං ගහපු ගේම් වලින් සුපිරිම ග්‍රැෆික් තියෙන සුපිරිම කන්ට්‍රෝල් තියෙන ගේම් එක ඉතින් අලුත් එක මීටත් වැඩිය හොඳ ඇති අපි තමයි ඉස්සෙල්ලා වැරද්ද කරගෙන අර පාරෙන් ගිහිල්ලා අනිත් පැත්තටම ගියේ ඉතින් මේක මම ඔයගොල්ලන්ට අද රේස් එකක් අරන් එන්නේ නැහැ මොකද රේස් එකක් කියනට වැඩිය මේක පොඩ්ඩක් මට වටේ පරිසරය බලන් තමයි යන්න හිතාගෙන හිටියේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට පොඩි අදහසක් ගන්න ඉතින් දැන් අපි කාන්තාරයේ තියෙන පැත්තට ඇවිල්ලා තින්නේ කාන්තාර ප්‍රදේශයට ඉතින් අපි යම් බර මේක ඉතින් හයිවේ එකේ පොඩ්ඩක් යන්න අමාරුයි මෙච්චර ස්පීඩ් මේ මොකද ඒකේ මාර ට්‍රැෆික් එකක් තියෙනවා ඒකයි මම මේ අයිනේ පාරක් මේ මේව කරගත්තේ ඕ ඇදුනා නිවැනිවැනිවැ රේස් එක වගේ මේක වතුර තින පැත්තර පොඩ්ඩක් ගිහිල බාන්න මේක ඕෆරෝඩ් රේස් වෙනම තින තින් ඕෆරෝඩ් වාහනයක් අපි සල්ලි වලට ගත්තොත් අපිට ඕෆරෝඩ් ප්ලේස් තමයි සෙට් වෙන්නේ ඉතින් දැනට සෙට් වෙන එක අපි පදින වාහන යනවා තමයි මම ගොඩක් දොරට දැක්කේ මේ මැප් එකේ යන ප්ලේස් ලා හම්බ වෙන්නේ ඉතින් අපි ලෙවල් ගානක් තියෙන ඉතින් ඒ ලෙවල් ගාන අප් කරගන්න මම දැන් ලෙවල් 16 ඉන්නේ ඉතින් ඒ වුණාට මේක ලෙවල් 124 ඒ වගේ මට්ටමේ ආයත් ඉන්නෝ දැන් අර අයගේ වාහනේ උඩින් අරව දකින්න නැති මේ ඕගොල්ලන්ට පේන්නේ නැති ලෙවල් 5 කියලා වටලා තියෙනවා ඉතින් ඒ වගේ එක අපි මේ ප්‍රේස් ප්ලේ කරන්න එහෙන් පදින්න පදින්න තමයි ඒක අප් වෙන්නේ ඒකෙන් සාමාන්‍ය මොන මොකක් වෙනවද කියන මොන හරි හම්බ වෙනවද කියන මම තාම දන්නේ නැහැ ලෙවල් 35 එක්කෙනෙක් යනවා ඉස්සරහින් මෙහෙම ඉතින් ලෙවල් ගාන වැඩි වුණා කියලා මේගොල්ලොත් එක රේස් එක ගන්න බැරි කමක් නැහැ සාමාන්‍යයෙන් මං සාමාන්‍ය ලෙවල් 1 ඉඳි ගොඩක් රේස් මේක දින්නා මුලින්ම ඔයා තමයි මල්ලි වරද්ද කරගත්තේ මේ පැත්තට දාලා අයියෝ කාර් එක හැප්පුවානේ මෙච්චර දුර ඇවිල්ලා අවුලන්නේ මේ කාර් එක පොඩ්ඩක් අර වෙනේවට වඩා ඩැමේජ් වෙන්නේ අර ඉස්සරහා අර යකඩ වගේ බෆර් එකක් තියෙනවා ඒකෙන් දැන් මම කලිනුත් කාර් දෙක තුනක් පැද්දේ ඒකේ අර මේ මුලින් මොඩිෆයි කරලා නැහැ ඒක හදලා නැහැ මේක එහෙම ඉතින් ඒකෙන් ද මේ පොඩ ඩැමේජ් එක වැඩි ඉතින් මේකේ වාහන මොඩිෆයි කරන්න පුළුවන් මේක නම් මම මොඩිෆයි කරපු එකක් නෙමෙයි ගේම් එකෙන් මේ විදිහට තමයි සල්ලි වලට ගන්න තියෙන්නේ ඉතින් මේකේ ෆස්ට් පර්සන් විදියට පදින්න පුළුවන් කැමති නම් මේක අර රේසින් විදියට හදපු හින්දා අර මීටර එහෙම වැඩිය නෑ. ඉතින් අනිත් වාහන වල මීටර ඒවා හැම දෙයක්ම තියෙනවා. ඉතින් පෙන්වන්න ලස්සනට. ඉතින් මම මේක අර ගොඩක් කන්ට්‍රෝල් හින්දා මේ වාහනේ පදින්න. ඉතින් ඉස්සරහට අරන් එන්නම් තවත් කාර් වලින් අලුත් අලුත් වීඩියෝ ටික. ඉතින් අදට මම මේ ගේන වීඩියෝ එක මෙතන නවත්තනවා. පොඩි ගේම් ප්ලේ එකක් තමයි අරන් ආවේ. ඉතින් මගේ වීඩියෝ එක කොහොමද කියලා ඔයගොල්ලෝ පල්ලෙහැන් කමෙන්ට් කරන්න ගේම් එකේ ප්‍රශ්න තියෙනවා නම් මට කියන්න මම ඔයගොල්ලන්ට උදව් කරන්නම්. ඉතින් මගේ YouTube channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න මේ වගේ අලුත් වීඩියෝ ඉස්සරහටත් අරගෙන එන්න. ඉතින් මගේ පට්ට වාහනයක් ගියා. ඉතින් අලුත් වීඩියෝ එකේ ඉක්මනින් මුණ ගැහමු.